ඔබවහන්සේගෙන් දැනගන්නට කැමති අපේ හැමෝටම. දැන් මෙහෙමයි. ඇස කියන ඉන්ද්‍රිය අල්ලන්නේ නිතරම රූප. එහෙමයි. අපි මේ ඇස කියන ඉන්ද්‍රියෙන් අල්ලන්නා වූ රූප පිළිබඳ කටුක පැත්තෙන් බැලුවොත් නිකන් ලෞකික කාමක පැත්තෙන් බැලුවොත් අතර වෙනස. ඒ නිසා ඇහෙන් රූප අල්ල ගන්න ඕන අපට සරිලන ක්‍රමයට. එහෙමයි. වගේම කන පුජ්‍යලේකුගේ කන ලෞකික පැත්තෙන් බැලුවොත් ඕන තරම් විවිධ සිතිවිලි විවිධ රාග විතරාගී අවිතරාගී ඕන දෙයක් අහ ගන්න පුළුවන්. ඒත් අපි නිතරම කන නැත්තම් මේ ශ්‍රවණ මාර්ගය තුලින් ලෝකේ තියෙන අද්දකීම් ඒ වගේම කටුක බව වේදනාත්මක බව මුල හිටම්ම පුරෝගෙන තියෙන්න ඕන. ඒ එහෙම පුරෝගත්තොත් තමයි දුක දින ජයග්‍රහණය කරන්න පුළුවන්. ඊළඟට ඇසයි කනයි නාසයයි. නාසයෙන් දැන් අපි සාමාන්‍යයෙන් කුණු වෙච්ච දෙයක් දැක්කොත් මෙන්න මෙහෙම කරගෙන අල්ලගෙන මහා ජරමරයක් කරගෙන තමයි යන්නේ. එතකොට අපිට පුළුවන් වෙන්න ඕන ඕනම ගඳක් සුවඳක් ඉවසන්ට. ඒ ඉවසා දරාගෙන ඒ වැඩ කටයුතු කරනකොට අපිට අර දුක දිනල ජය ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට ඇස කන නාසය දිව. දැන් අපි ඒ කාලේ දිව පිනෙන්නේ නැහැ. මොනෝහරි මැල්ලුන් ටිකක් එක්ක මොනෝහරි බත් පොඩ්ඩක් එක්ක මොනෝහරි මයියක කෑල්ලක් එක්ක මෙව උනම්සක් අපි මෙතෙක් දිව පිනෙව්වේ නෑ. අබැයි අද එහෙම නෑ. සොසේජස් තියෙනවා, මස් තම්බනවා, රටේ නැති රසකාරක දානවා. දිව පිනවනවා මිසක්ක ශරීරයේ ඇතුළාන්තයට මොනව වෙනවද කියලා හොයන්නේ නැහැ. ඒ නිසා අර කටුක බව තිබුණාම අපේ පඬිතුමා වගේ මේ මේ කරවල පොඩ්ඩක් බැදගෙන කන්න ඕන, මිරිස් කරලා බැදගෙන කන්න ඕන කියලා අපිට හිතෙන්නේ. අපේ අම්මලා හදුවේ පොල් සම්බෝලේයි මැල්ලුමයි විකටව බත් පොඩ්ඩක් වේ. ඒකෙන් අපි පෝෂණය වුණා. ඒ නිසා අපිට දැන් ලෙඩ තියෙනව නැතුව කියන එක නෙමෙයි. ඒ වුණත් අපි කටුක බව අත්දැකීමක් වශයෙන් අරගෙන තමයි ගස් ලැබු කෑල්ලත් අම්බල කාලා තමයි අපි අද මේ තත්වයට ඇවිල්ලා තියෙන්නේ. දිව පිනවන්න යන්න නරකයි අර විදිහට රසවත් බව විදිහට. ඊළඟට අපේ මේ ශරීරය. ශරීරය කියන එකත් අපි ඒ කාලේ කොතරම් දුක් විඳද්ද දර පැලුවා, කිරි කැපුවා, මේ රට මේ රබර් කටුව ඇහිඳා, රබර් ඇට ඇහිඳා, ගොටුකොල කැඩුවා, එහෙම කරලා තමයි අපි අපේ ජීවිතේ ජයග්‍රහණය කරගත්තේ. ඉතින් ඒ නිසා කටුක අත්දැකීම් තුලින් නව ලෝකයක් කරා පානගන්නට අපට අර කටුක අත්දැකීම් සහ අම්මගේ තාත්තගේ උදාර සංකල්ප ප්‍රයෝජනවත් වෙලා අපි අද ජයග්‍රහණය කරලා තිබෙනවා. ඒ නිසා අද බිහිදොර සංකර සමාජයක් තුලින් බෝසත් සමාජයකට එන්නට මේ අවස්ථාව අපට සලසලා දුන්න මේ TNL නාලිකාවේ හැම දෙනාටත් විශේෂයෙන් අප මෙහෙවමින් අපිට උදව් කරමින් මේ සාකච්ඡාව මේ ඔබතුමාටත් අපේ උගත් අපේ නිහල් මැතිතුමාටත් අපේ ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේටත් මේ අසන නරඹන හැම දෙනාටමත් අපේ ගෞරවනීය ප්‍රශංසාව තපත් කරමි. අද මේ බිහිදුර වැඩසටහනේ මගේ කෝඩ කාලේ කියලා කාලයක් වෙනවා, කුඹුරු නැති කාලයක්. ඉතින් ඒ කාලේට අපේ මැතුමනි පිදුරු හතු පිපෙනවා යායට කුඹුරු වල. අපි පාන්දර 4ට නැගිටලා පොඩි ළමයි. ඉතින් වාජන අරගෙන අපි මේ හතු ගඩන්න යන්නේ. පලා හැදෙනවා. අද කංකුන් දිහා බලන්නෙත් නෑ මිනිස්සු. ඉස්සර වැව් වල ඇලවල් වල කංකුන් ඇදෙන. මෙහෙම වැලෑද්දම එහා පැත්තේ ඉඳලා ඇදිලා එනවා. ඈ යායට හදන වරායයි නේ. ඔව්. ඉතින් ඒ නිසා මේ අපේ මැතිතුමනි ඒ අත්දැකීම් ටික ඇත්තටම අපේ ජීවය තුළ අපේ ගත තුළ එකතු වෙලා තියෙනවා. අපි පන් මුගුලපු යුගයක්. ඈ අද ළමයින්ට මතක හිටින්නේ අපි ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා අවුරුදු 11යි 12යි අපිට වයස. ඇලේ නාන ගමන් කරන්නේ පන් ගහ ගහ උගුල ඇලබණ්ඩ එකට විසිකරන්නේ. පම්මිටියක් ගලවගෙන ඇවිල්ලා ඒකට අලු ටිකක් දී කරලා මිදුලේ වනනවා. වනලා අම්මට කියලා පැදුරක් පියෝ ගන්නවා. අම්මා පැදුර වියන තැන පම් බඩ ටිකෙන් පැදුරු වියනවා. එහෙම වියලා තමයි පුරුදු කරන්නේ. අම්මා පැදුර වියලා පැදුර අවසන් කරන්න අපිට දෙනවා. පැදුර පුරන්න අපිට දෙනවා. පතංගි ටික දාන හැටි, රටා ටික දාන හැටි අපිට කියලා දෙනවා. ආමෝපවංශයට මතකයි. ආ මේවා මතක තියෙනවා. ඉතින් ඒ නිසා අපි ළමයින්ට ආරාධනා කරන්නේ ජීවිතේ පන්නරයක් කරගන්න. හොඳයි. මේ සාකච්ඡා නිමා කරන කලින් අපි නිහල් විජයරත්න මැතිතුමාගෙන් අවසාන වශයෙන් කෙටියෙන් ඔබතුමා අපේ සමාජයේ පණිවිඩයත්
දැන කියා නොගත්තොත් මම හිතන්නේ මේක අසම්පූර්ණ කතිකාවක් ඒ නිසා ඔබතුමත් වචනයක් කො අපේ සමාජයට කියවිය යුතු මේ අවස්ථාවේ මේ වැඩසටහන සාමි මහත බරව මිනිසු දැන් පුදුම විදිහට අපිට ගෞරව කරන මොලේ තියෙන මිනිසු සමහර මොලේ පොඩ්ඩක් අඩු මිනිහෙකුට අද මේ වැඩසටහන දැක්කා නම් අපිට පොඩි වචනයක් කියනවා අයියෝ මුන් ගොඩේ වෙණි කියලා අපේ මේ ගොඩේ අදහස් නේ ඈ ඉතින් මං ඒ කියන නැහැලට කියනවා දැන් නවීන තාක්ෂණයත් එක්ක තමන් හවු වෙලා තියෙන ගැටේත් මේ ගොඩිය කියන ටිකක් සංසන්දනය කරලා ජීවිතය සකස් කරගන්නයි කියලා අපි ඉල්ලීම කරුවා. ගොඩිය ගොඩ ගියා සතුටින් නේද? ඒ ගොඩියයි කියන වචනේ තියෙන ලොකු වටිනකම. ඒක මේ ඒක 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 බාල් දුකලා තියෙන ගොඩිය. නමුත් ගොඩියා කියන එකේ තියෙන මුළු ආදි කාලේ ගොඩියා කියන වචනේ ලොකු ගැඹීර භාවයක් තියෙනවා. අන්නේ ගැඹීර භාවය මෙනේ කරන්න ඕන මට කෝල් එකක් දෙන්න මම කියා දෙන්න. මේ මම හිතන්නේ ඒ ගොඩේ කම අපි යමි කම අපි හැමදෙනාම අත් හෝමාගම හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍යපාද වරායය සම්බිත නායක සෞමීන්ද්‍රයන් වහන්සේට අපගේ ප්‍රණාමය ප්‍රසාදය පුද කරන්න මේ අවස්ථාවකට ගන්නවා. ඒ වගේම අපිට අද අපේ වැඩසටහනට වැඩම කොට වදාළ කොළඹ නවකෝරළේ ප්‍රධාන සංඝනායක ඒ වගේම දාම්පේ මදුර සාම පිරිවෙන් අධ්‍යක්ෂ දාම්පේ ශ්‍රී බෝධි වර්ධන රාමාධිපති අවසරයි අතිපූජ්‍ය මාළඹේ මදුර සිරි නායක සෞමීන්ද්‍රයන් වහන්සේටත් ඒ වගේම පූජා උත්තම පූජා මහා මෛත්‍රී ධර්ම යාත්‍රා වැඩසටහනේ නිර්මාතෘවර ශ්‍රී ලංකා අවිංසාවාදී සංවිධානයේ ගරු සභාපති දේශමාන්‍ය නිහල් විජයරත්න මහත්මයාටත් අපගේ ප්‍රණාමය ප්‍රසාදය පුද කරන මේ වෙලාවේ මම හිතන්නේ අද අපිට අපේ අතීතයේ දිහා හැරිලා බලලා බොහොම සතුටු වෙන හැකි කාරණා බොහොමයක් අපිට අද වැඩසටහනේ විහිදුවර හරහා අපිට කියා දුන්නා. මේ සරල බව තමයි අපේ නිවන් දොරට පාර කියා දෙන්නේ. අපි මේ තවත් දේශතේකින් මෙවැනිම කාලීන විහිදුවර වැඩසටහනකින් හම්බුන බලාපොරොත්තු අපි සමු ගන්නවා. ඒත් එක්ක අපි ප්‍රාර්ථනා වෙන දවගෙම ඔබට තිරුවන් සරණයි.